ආයුබෝවන් සියලු දෙනාටම. අදත් අපි එකතු වෙලා ඉන්නේ රූපවාහිනී ජාතික පාසලත් එක්ක. දැයේ තාක්ෂණවේදී හදාරන දූ දරුවන් වෙනුවෙන් තාක්ෂණයේදී විවිධ කඩයිම් කරා පියන ගන්නට අත්වැලක් සපයමින් අදත් අපි උසස් පෙළ තාක්ෂණවේදී වැදගත් පාඩමක් එක්ක එකතු වෙන්නයි මේ සූදානම් වෙන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා විෂය නිර්දේශයේන තාක්ෂණවේදය සම්බන්ධ දෙවන පාඩම. තම් ස්වයංචලන තාක්ෂණවේදයේන තවත් සුවිශේෂී වූ පාඩමක් සමග. ඒ තමයි මෝටර් රථයක ඉන්ධන පද්ධතිය. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆියුල් සිස්ටම් කියලා. ඉතින් අපි දන්නවා මෝටර් රථ එන්ජිමක බලය නිෂ්පාදනය කරන්න ඒ මෝටර් රථයට ජලය වාතය වගේම ඉන්ධනත් ඉතාම වැදගත්. සිලින්ඩරයක් තුළ දහනය කිරීම සඳහා ඉන්ධන එන්ජිමට සපයන තුරු එම සැපයුම් කාර්ය සිද්ධ කරන්නේ මෝටර් රථයක තියෙන ඉන්ධන පද්ධතිය මගින්. අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්ධන පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද, නැත්නම් අපි මෝටර් රථ සඳහා භාවිතා වන ඉන්ධන වර්ග මොනවද, ඒ ඉන්ධන වර්ගයන් වෙනුවෙන් පද්ධතිය සැකසලා තියෙන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපිට චාර්ට් එකක් මගින් පොඩි අදහසක් ගන්නට පුළුවන්. අපි පළමුව ඒ චාර්ට් එක බලලා පැහැදිලි කරගමු කොහොමද මෝටර් රථයක ඉන්ධන පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් මෝටර් රථයක දැනට භාවිතා වෙනවා ඉන්ධන වර්ග දෙකක්. ඒ තමයි ඩීසල් සහ පෙට්‍රල්. යම් යම් නිර්මාණාත්මක වෙනස්කම් කරගෙන දැනටත් වෙන වෙන ඉන්ධන භාවිතා කරගෙන මෝටර් රථ පාවිච්චි කරනවා අපි දන්නවා. නමුත් ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා අපිට පාඩමට අදාළව තියෙනවා ඩීසල් සහ පෙට්‍රල් කියන ඉන්ධන වර්ග දෙක. ඊට අමතරව LP ගෑස් වලිනුත් මෝටර් රථ පාවිච්චි කරනවා. නමුත් විශේෂයෙන් පද්ධතියන් වල වෙනස්කම් ගැන කතා කරන්න ගිහිල්ලා අපිට තියෙන්නේ මෙන්න මේ ප්‍රධාන අංශ දෙක ගැන විශේෂ හැදෑරීමක් කරා. ඉතින් සම්ප්‍රදායික මෝටර් රථයක් ගත්තොත් බොහෝ වෙලාවට අපි දන්නවා 1940 ගණන් වල 50 ගණන් වල සිට 1988 90 දක්වා මෝටර් රථවල මේ ඉන්ධන පද්ධතියේ නිර්මාණය ඉතාම සරලයි. හේතුව තමයි පරිසර දූෂණ සම්බන්ධයෙන් තිබුණු නීති රීතිවල යම් යම් ලිහිල්භාවයක් ඒ කාලේ තිබුණා. නමුත් අද මේ වෙනකොට පරිසර දූෂණයේ මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම් වලට පරිසර දූෂණය සම්බන්ධයෙන් දාලා තියෙන වාරණවල වැඩි ඉහළ යාමක් තියෙනවා. හේතුව NAA ඉහළ යාමට සාපේක්ෂව මෝටර් රථවල ඉන්ධන පද්ධතිය විශාල වශයෙන් වෙනස් කිරීමක් කරන්නට සිද්ධ වුණා. NAA වෙනස්කම තමයි අපිට මේ ඉන්ධන පද්ධතියේ මේ තරම් මේ චාර්ට් එක දිගට යන්න හේතුව. සම්ප්‍රදායික මෝටර් රථයක් ගැන කතා කරා නම් අපිට මෙන්න මේ පද්ධතිය මෙන්න මේ ස්ථානයෙන් මේ පද්ධතිය අවසන් වෙනවා. නමුත් ඉන්ධන පද්ධතියේ වෙනස් කිරීම තාක්ෂණීය දියුණුවත් එක්ක විවිධ පැතිකඩවන් කරා යන්නට ගත්තට පස්සේ විවිධ කඩයිම් සොයා යන්නට ගත්තට පස්සේ ඒ පද්ධතියේ විශාල ඉලෙක්ට්‍රොනික සම්භාරයක් සහිතව නිර්මාණය කරන්නට සිද්ධ වුණා. ඉන්ධන පද්ධතිය ප්‍රධාන වශයෙන්ම අපි කතා කළා පෙට්‍රල් සහ ඩීසල් වශයෙන් බෙදෙනවා. ඊළඟට ඩීසල් එන්ජින් ගැන කතා කරනකොට ඒ ඩීසල් එන්ජිමේ ඉන්ධන පද්ධතිය කන්වෙන්ෂනල් ඉන්ජෙක්ෂන් නැත්නම් සාම්ප්‍රදායික ඉන්ධන පද්ධතිය හැටියට එක කොටසකුත් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් නැත්නම් EFI ඩීසල් කියලා තව කොටසකුත් ඒ වගේම ඩිරෙක් ඉන්ජෙක්ෂන් නැත්නම් ඊළඟට තියෙනවා ඉන්ඩිරෙක් ඉන්ජෙක්ෂන් කියලා තවත් කොටස් දෙකකටත් මේ ආකාරයෙන් බෙදලා ගිහිල්ලා අවසානයේ මේ නිෂ්පාදකයින්ට පරිසර දූෂණය ඩීසල් වාහනත් එක්ක අවම කිරීමේ ලොකු අරගලයක යෙදෙන්නට සිද්ධ වුණා. ඊට පස්සේ දැනට මේ 2014 වෙනකොට වෙළඳපළේ ඉහළින්ම තියෙන පරිසර දූෂණ අවම කිරීමේ ඩීසල් පද්ධතිය තමයි කොමන් රේල් ඉන්ජෙක්ෂන් කියන පද්ධතිය. ඉතින් මෙතනට එනකන් දැනට ඩීසල් ඉන්ජෙක්ෂන් පද්ධතිය දියුණු වෙලා තියෙනවා. ඉතාමත් සංකීර්ණයි. මේ සියලු පද්ධතීන් ගැන අපි කෙටි මාතෘකා සහිතව ඉදිරි පාඩම්වලදී කතා කරනවා. නමුත් මේ ඉන්ධන පද්ධතිය මේ වෙනකොට ඇවිත් තියෙන දියුණුම ස්ථානය තමයි ඩීසල් මෝටර් රථවල කොමන් රේල් ඉන්ජෙක්ෂන් කියලා කියන්නේ. ඊළඟට පෙට්‍රල් වාහන ගත්තොත් අපි දන්නවා අපිට මතක ඇති කාලේ පෙට්‍රල් මෝටර් රථයේ භාවිතා කළේ සාම්ප්‍රදායික ක්‍රමයකට කාබ්‍යුරේටර් සහිත මෝටර් රථ. ඒ කියන්නේ මෝටර් රථ ආරම්භ කරපු මුල කාලේ ඉන්ධන පද්ධතිය සකස් කරලා තිබුණේ කාබ්‍යුරේටර් එකක් සහිතව. නමුත් ඊළඟට කාබ්‍යුරේටරේ යම් යම් දුර්වලතා එනකොට ඒවයේ පරිසර දූෂණය වෙනුවෙන් සිද්ධ කරන යම් යම් අහිතකර බලපෑම් එනකොට නිෂ්පාදකය යොමු වුණා තවත් පැත්තකට. ඒ තමයි ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් EFI පෙට්‍රල් කියන
නිර්මාණයට. මේ කාබිනටේ දුර්වලතා මගහැරගෙන ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් වල අධියර කීපයක් මේ වෙනකොට මෝටර රථවලට එකතු වෙමින් තියෙනවා. දැන් ඔබ දන්නවා ඉන්ධන පද්ධතියේ හරියටක් පාවිච්චි ඉවත් කරමින් හයිබ්‍රිඩ් තාක්ෂණයට ලෝකයේ මෝටර රථ සමාගම් පෙළඹිලා තියෙනවා. හයිබ්‍රිඩ් කියලා කියන්නේ ඉන්ධන පද්ධතියක් සහිතත් ඒ වගේම බැටරියෙන් පාවිච්චි කරන විදුලිමය කොටසක් සහිතත් මෝටර රථ. ඒ තමයි ඉන්ධන පද්ධතියේ අවසාන නිපැයුම මෝටර රථයකට යොදලා තියෙන්නේ පරිසර දූෂණය අවම කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපි කතා බහ කරන්නේ ඉන්ධන පද්ධතිය නිසා මෙන්න මේ ආකාරයට තමයි අපිට ඉන්ධන පද්ධතිය කොටස් වශයෙන් බෙදී ගිහින් තියෙන්නේ හදාරන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා පිළිබඳව අපි එකින් එක ඊළඟට සාකච්ඡා කරලා බලමු කොහොමද මේවායේ නිර්මාණය සහ ක්‍රියාකාරීත්වය කියලා. මුලින්ම අපි සාකච්ඡා කරලා බලමු පෙට්‍රල් සාම්ප්‍රදායික මෝටර රථයක කාබරේටරයක ක්‍රියාකාරීත්වය කොහොමද, කාබරේටරේ ආශ්‍රයෙන් මෝටර රථයේ එන්ජිමට කොහොමද ඉන්ධන පද්ධතියේ අවශ්‍යතාවය සපුරලා තියෙන්නේ කියලා. මේ රූපයෙන් අපිට බලා ගන්නට පුළුවන් සරල කාබරේටරයක නිර්මාණය. මේ කාබරේටරයක සරල නිර්මාණය මෙහෙම වුණාට කාබරේටරයක් තුල විවිධ පද්ධතීන් ගණනාවක් අන්තර්ගතයි. නමුත් ලෝකයේ මුල්වරට නිෂ්පාදනය කරපු කාබරේටරයකේ අනුරුවක් තමයි නිර්මාණයේ යම්කිසි දැක ගන්නට තියෙන රූපයක් තමයි අපි මේ සටහනෙන් දක්වලා තියෙන්නේ. සරලව කිව්වොත් මේ එන්ජිමට ඇද ගන්නා වාතය තමයි නිල් පාටින් සඳහන් කරලා තියෙන්නේ. ඉන්ධන තමයි රතු පාටින් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් කාබරේටරයක හරස් කඩක් අපි මේ විදිහට දකිනවා. මේ තියෙන්නේ පෙට්‍රල් ගබඩා කර තබා ගැනීමට, తాවකාලිකව ගබඩා කර තබා ගැනීමට කාබරේටරය ඇතුළත තියෙන නිෂ්පාදනය කරලා තියෙන කුටීරය. අපිට ඒක සැබෑ කාබරේටරයකින් ඉදිරියේදී බලා ගන්නට පුළුවන්. මේ කුටීරයේ අඩක් පෙට්‍රල් වලින් පිරී පවතිනවා. ඒ පිරී පවතින පෙට්‍රල් මෙන්න මේ ඉපිලිය මගින් පාලනය කිරීමට ලක් කරනවා. ඒ කියන්නේ මෙතනින් තමයි කාබරේටරය තුළට පෙට්‍රල් ගලාගෙන එන්නේ. ගලාගෙන ඇවිල්ලා මේ නිෂ්පාදක විසින් සටහන් කරලා තියෙන සීමාවට ආවට පස්සේ ඒ පෙට්‍රල් පාවෙන ෆ්ලෝටරය මගින් මෙන්න මේ කුටීරය වසා දමනවා. ඒ කියන්නේ පෙට්‍රල් මේක ඇතුළට ගලාගෙන එම తాවකාලිකව වසා දමනවා. නැවතත් එම ප්‍රමාණය නිශ්චිත අගයකට එනතුරු తాවකාලිකව මේ නීඩල් එක මගින් වසලා තමයි තියෙන්නේ. ඉතින් ඒ ඉපිලි කුටීරය තුළ තියෙන අපි එකට කියනවා මේකට කියනවා ඉපිල්ල කියලා සිංහලෙන්, නැත්නම් ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ෆ්ලෝටර් එක කියලා. එතකොට මේ ෆ්ලෝටරේ සඳහන් කරලා තියෙන පෙට්‍රල් සහිත කුටීරයට කියනවා ඉපිලි කුටීරය, නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ෆ්ලෝට් චේම්බර් කියලා. ඊළඟට ඒ ඉපිලි කුටීරය තුළ සකස් කරලා තියෙන ජෙට් එකක් මගින් එන්ජිමට වාත ධාරාව ඇද ගන්නා මාර්ගය අපි කියනවා ඒකට මැනිෆෝල්ඩ් එක කියලා. ඒ මැනිෆෝල්ඩ් එකට කාබරේටරේ ඉපිලි කුටීරය තුළින් නලයක් නිකුත් කරලා තියෙනවා. මෙතන තියෙනවා අපි ඇක්සලරේටර් පාදකය මගින් ක්‍රියාත්මක කරන throttle දොර, throttle valve. එකට සිංගලින් කියනවා අවකර වැල්වේ කියලා. ඒ අවකර වැල්වේ විවෘත වීම මත මේ ඉන්ලට් මැනිෆෝල්ඩේ තුලින් පහළට ගලාගෙන යනට, නැත්නම් එන්ජිම දෙසට ගලාගෙන යාමට වාතයට ඉඩ හසර ලැබෙනවා. ඒ ගලාගෙන යනකොට ඒ වාත ධාරාවේ මේ ගමනට යම්කිසි බාධකයක් මෙතන එල්ල කරලා තියෙනවා. එතනට අපි කියලා කියනවා වෙන්චුවර් එකක් කියලා. ඒ කියන්නේ මේ ගලා යන නලයේ යම්කිසි අවහිරතාවයක් ඇති කරලා එතන රික්තයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ රික්තය වැඩි කරලා තියෙනවා. එන්නේ රික්තය වැඩිම ස්ථානයට තමයි මේ ෆ්ලෝට් චේම්බර් එකේ සිට, නැත්නම් ඉපිලි කුටීරයේ සිට එන නලය සකස් කරලා තියෙන්නේ. එතකොට මේ ගලා යන වාත ධාරාවේදී මෙතනදී නිර්මාණය වෙන වැකියුම් එක නිසා මේ නලය තුලින් පෙට්‍රල් මේ ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට ඇදලා එනවා. අපිට බලා ගන්න පුළුවන් මෙතනින් ඇතුළේ ඉන්නේ වාතය පමණයි නිල් පැහැයෙන්. මෙතන අපිට තියෙනවා නිල් පැහැන් තියෙන එයා කියලා. එතකොට නිල් පැහැන් වාතය ඇතුල් වෙලා මේ ස්ථානයේදී පෙට්‍රල් මිශ්‍ර කිරීමකට භාජනය වෙනවා. මෙතන තමයි මික්සින් පොයින්ට් එක, නැත්නම් මිශ්‍ර වෙන ස්ථානය. ඒ මිශ්‍ර වෙලා ඉන්ධන සහ වාතයේ මිශ්‍රණයක් ලෙසින් එන්ජිමට ගලාගෙන යනවා. මේක තමයි කාබරේටරයක සරල සැලැස්මක්, සරල නිර්මාණයක් විදිහට අපිට දකින්නට තියෙන. ඉතින් මේකේ ඇදී එන පෙට්‍රල් පාලනය කිරීම සඳහා සිදුරවල විස්කම්භය විවිධාකාරයෙන් අගයන් සහිතව ජෙට් එකක් සවි කරලා තියෙනවා. අපිට එන්ජින් වල ධාරිතාවය අනුව මේ ඇදී එන පෙට්‍රල් ධාරාවේ ප්‍රමාණය, නැත්තම් ක්වොන්ටිටි එක පාලනය කරන්නට පුළුවන්. ඒක නිෂ්පාදකකින් තීරණය කරලා තියෙනවා එන්ජින් සීසී එක, නැත්තම් එන්ජින් ධාරිතාව අනුව කුමන ප්‍රමාණයේ ජෙට් එකක්ද සවි කළ යුත්තේ කියලා. අපිට දැක බලා ගන්නට පුළුවන් මේ නිර්මාණයේම සජීවීව, ඒ කියන්නේ කාබරේටර එකක් නිර්මාණය කරලා තියෙන සජීවී දර්ශනයක් මේ තියෙන්නේ ඒ ගලවලා තියෙන කාබරේටරයක අනුරුවක්.
මෝටරතේක භාවිතා කිරීම සඳහා සකස් කරන ලදුව පසුව පුහුණු කිරීමේ කටයුතු සඳහා නිර්මාණය කරන ලද කාබරේටරයක කොටසක් කලකට ඉහත මෝටරතේක පාවිච්චි කරපු සක්‍රීය තත්ත්වයෙන් තිබිච්ච කාබරේටර එකක් අපි අර රූපේ දැක්කා වගේ මේකේ තියෙනවා මේ තියෙන අර මම කියපු ෆ්ලෝට් චේම්බර් එක නැත්නම් ඉපිලි කුටීරය මේ කොටස ඉවත් කරලා තියෙන්නේ ඉගෙන ගැනීමේ පහසුවට ඒතොර මෙතනදී අර මම කියූ ආකාරයෙන් ජෙට් එක තියෙනවා මෙතන චංචුව කියලා අපි සිංහලෙන් කියනවා ඒතොර ඒක ඇතුළතින් නිෂ්පාදනය කරලා තියෙන විදිහට නිර්මාණය කරලා තියෙන විදිහට මේකට පෙට්‍රල් ගලාගෙන ඇවිත් මෙන්න මේ කියූ ස්ථානය අර අපි රූපයේ දැක්ක ස්ථානය තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ මෙම ස්ථානයේ රූපයේදී මෙන්න මේ වෙන්චූරි කියන ස්ථානය පෙට්‍රල් සහ වාතය මිශ්‍ර කිරීම සඳහා යොදා තියෙන තැන මෙන්න මේ ස්ථානය රූප සටහන අපි දකින තැන තමයි මේ කාබරේටරේ අපිට සජීවීව මෙතන මේ දකින්නට තියෙන්නේ මේ තියෙන්නේ ඒ වෙන්චූරි කියන ස්ථානය ගලා යන වාත ධාරාවට යම්කිසි බාධකයක් එල්ල කළා පෙට්‍රල් සහ වාතය අනුපාතයක් ලෙස සකස් කිරීම තමයි මෙම නිර්මාණයේ උත්සාහය වෙලා තියෙන්නේ ඉතින් කලක් යනකොට මේ කාබරේටර් නිර්මාණවල යම්කිසි දුර්වලතා හටගැනෙන්නට පටන් ගත්තා. ඒ තමයි උදෑසන පණ ගැනීමේදී කාබරේටර් එක සිසිල් වෙලා තියෙන අවස්ථාවේදී ඉන්ධන සහ වාතය මිශ්‍ර කිරීමේ කටයුත්තට කිසියම් බාධකයක් එල්ල වෙන්නට පටන් ගත්තා. හේතුව තමයි සීතල පෘෂ්ඨයේ ඉන්ධනය වාෂ්ප වශයෙන් පවතිනකොට සීතල පෘෂ්ඨයේ ගැටලා නැවතත් ඝනීභවනය වෙන්න පටන් ගත්තා. ඒ නිසා ලෝකයේ විවිධ උපක්‍රම යෙදුවා මේ කාබරේටර් නිර්මාණය සක්‍රීය මට්ටමට සකස් කරගන්න. නමුත් හැකියාවක් ලැබුණේ නැහැ. හේතුව තමයි කාබරේටර් එක උදෑසන ක්‍රියාත්මක කිරීම සඳහා මිශ්‍රණය සකස් කළොත් දවල් වෙනකොට මේ මිශ්‍රණයේ වෙනස උදෑසනට ගැලපෙන්නේ නැහැ. දවල් වෙනකොට සුදුසු මිශ්‍රණය සකසුවොත් ඒ මිශ්‍රණය උදෑසනට ගැලපෙන්නේ නැහැ. මේ ආකාරයෙන් ඉන්ධන පද්ධතියේ යම්කිසි දෝෂ සහිත තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරු වෙන්න පටන් ගත්තා. ඊට අමතරව දැනට තියෙන පරිසර නීති රීති වලට කාබරේටරේ ක්‍රියාකාරීත්වය නොගැලපෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ බොහෝ කාලයක් අපි පාවිච්චි කරපු පෙට්‍රල් මෝටර රථ ඉන්ධන පද්ධතියේ ප්‍රමුඛයා නැත්තම් නියමුවන් ලෙස පාවිච්චි කරපු කාබරේටර එක ලෝකෙන් ගිලිහිලා ගියා. මේ තමයි කාබරේටර් සඳහා ඉන්ධන සපයන්නට යෙදුණු යාන්ත්‍රික පෙට්‍රල් පම්ප එක. මේක ක්‍රියාත්මක වෙන්නේ එන්ජිමේම කොටසකින්. ඒක ගොඩක් වෙලාවට සකස් කරලා තින්නේ එන්ජිමේ කැමිය මගින් මේක තෙරපල නැවතත් රිලීස් කිරීමක් නැත්නම් නිදහස් කිරීමකදී ක්‍රියාත්මක වෙන්න අපිට මේ කැපු මොඩෙල් එකකින් ඒක හරියටම බලා ගන්නට පුළුවන්. මේකේ ඇතුළත තියෙන ප්‍රාචීරය ඒ ප්‍රාචීරයේ ඉහළ පහළ යෑමේදී පෙට්‍රල් ඇතුළට ඇදගෙන නැවතත් පිටකර යවනවා. ඉතින් පිටකර යවන පෙට්‍රල් ඊළඟට යන්නේ කාබරේටරේට. කාබරේටර එකේ තියෙන අර අපි කතා කරපු ඉපිලය මගින් තමයි අවශ්‍ය කරන ඉන්ධන මට්ටම තබා ගන්න. ඊළඟට මේ තිබෙන යාන්ත්‍රික පෙට්‍රල් පොම්පය කාබරේටරයත් එක්කම එම පද්ධතියෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ නිසයි මේ යාන්ත්‍රික පෙට්‍රල් පොම්පේ ක්‍රියාකාරීත්වය ගැන පුංචි අධ්‍යයනයක් අපිට අවශ්‍ය වෙන්නේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් හදාරන්නට මත්තේ. මේ තමයි කාබරේටර් වාහන සඳහා නැත්නම් එන්ජින් සඳහා නිර්මාණය කරපු යාන්ත්‍රික පෙට්‍රල් පොම්පයක්. මේකේ කිසිදු විදුලිමය ක්‍රියාකාරීත්වයක් නැහැ. එන්ජිමේ කොටසකින් ක්‍රියාත්මක වෙනවා. එක කොටසකින් පෙට්‍රල් ඇදගන්නවා. තවත් කොටසකින් පිටකර අවශ්‍ය කරන ප්‍රමාණයට කාබරේටර් සඳහා උදාහරණ. ඊළඟට අපි යොමු වෙනවා කාබරේටර් එකෙන් පස්සේ පෙට්‍රල් මෝටර රථයක ඉන්ධන පද්ධතිය වෙනුවෙන් සැකසුණු ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් නැත්නම් EFI පද්ධතිය ගැන හදාරන්නට. ඊළඟට අපි බලමු ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් නැත්නම් අපි කෙටියෙන් සටහන් කරනවා ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් කියන එක EFI කියලා. මෙන්න මේ සටහන මගින් අපි පොඩි පැහැදිලි කිරීමක් කරගෙන ඒ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා විමසලා බලමු. දැන් අපි කතා කළා යාන්ත්‍රික පෙට්‍රල් පොම්පය ගැන. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් නැත්නම් EFI සිස්ටම් එක එනකොට යාන්ත්‍රික පෙට්‍රල් පොම්පය සහ මුලින්ම එම පද්ධතියෙන් අයින් වෙලා ගිහිල්ලා ඒ වෙනුවට විදුලිමය ක්‍රියාකාරීත්වයක් තියෙන පෙට්‍රල් පොම්පයක් පාවිච්චි කරලා තියෙනවා. මේක මෙහෙම පෙන්නුවට මේක සකස් කළා නැත්නම් නිර්මාණය කළා පිහිටලා තියෙන්නේ පෙට්‍රල් ටැංකිය ඇතුලේ. අධ්‍යයනයේ පහසුව සඳහා තමයි අපි මේ විදිහට නිර්මාණය සකස් කරගෙන තියෙන්නේ. පෙට්‍රල් ටැංකියෙන් එන ඉන්ධන මෙන්න මේ විදුලි ක්‍රියාකාරීත්වයෙන් පෙට්‍රල් පොම්පේ මගින් PSI 40කට අධික පීඩනයකට ප්‍රෙෂර් කළා ඊළඟට යනවා පෙට්‍රල් ෆිල්ටරේට. දැන් මෙන්න තියෙන මේක කාබරේටර් මොඩල් වල අපි දැක්කා ප්ලාස්ටික් පෙට්‍රල් ෆිල්ටරයක්. නමුත් ඒක EFI වෙනකොට නැත්නම් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් මට්ටමට එනකොට
ඒ ප්ලාස්ටික් පෙටල් ෆිල්ටර ඉවත් වෙලා ඊළඟට යකඩ පෙටල් ෆිල්ටරයක් නැත්නම් ලෝහමය නිෂ්පාදනයක් විදිහට සකස් වෙලා තියෙන හේතුව තමයි මෙම ඉලෙක්ට්‍රිකල් පෙටල් පම්ප් එකෙන් සපයන පීඩනයට ඔරොත්තු දීම අවශ්‍ය නිසා. PSI 40ක් කියලා කියන්නේ ලොකු පීඩනයක්. නිසා ඒ පීඩනයට අවශ්‍ය ප්‍රමාණයට මේ ලෝහමය පෙටල් ෆිල්ටරය නිර්මාණය කරලා ඒකෙන් ෆිල්ටර් වෙන පෙට්‍රල් ඊළඟට මෙන්න මේ රතු පහයෙන් දිස්වෙනවා මෙන්න මේ රේල් එකට ගමන් කරනවා. ඒ කියන්නේ මේ පොදු ස්ථානයකට ගමන් කරනවා. ගමන් කළා ඒකෙන් අපි හිතමු සිලින්ඩර් 4 ඉංජිමක් තමයි මේ ස්ථානයේ තියෙන්නේ. නමුත් අපි අධ්‍යයනය පහසුව සඳහා එකක් තෝරාගෙන තිනවා. මේ සෙසුනල යන්නේ අනෙත් ඉන්ජෙක්ටර් සඳහා. එතකොට මේ රේල් එකට පැමිණි පෙට්‍රල් ඊළඟට යනවා පෙට්‍රල් ඉන්ජෙක්ටරේ ළඟට. මේ තියෙන්නේ කාබ්‍රේටරේ වෙනුවට සකස් කරලා තියෙන කුඩා ඉන්ජෙක්ටර් කොටසක්. එතකොට මේ තමයි අර අපි කාබ්‍රේටර එන්ජිමේදී දැක්කු මැනිපෝල් එක කියන කොටස. ඉන්ලට් මැනිපෝල් එක නැත්තම් චූෂණ නල හමුව. මෙතනදී කාබ්‍රේටර සහිත කොටස ඉවත් වෙලා ඒ වෙනුවට කුඩා ඉන්ජෙක්ටරයක් මගින් පෙට්‍රල් ස්ප්‍රේ කිරීමට සකස් කරලා තියෙනවා. එතකොට මේ ඉන්ජෙක්ටරේ ක්‍රියාත්මක කරන්න යාන්ත්‍රිකව මේ ඉන්ජෙක්ටරේ ක්‍රියාත්මක වුණාට ඒකට අණ දෙන්නේ විදුලිමය පද්ධතියක් මගින්. නිසා ඉතාමත් පැහැදිලි මෙතනදී අවශ්‍ය ප්‍රමාණයට පෙට්‍රල් විදීමෙන් පසු ඉන්ජෙක්ටරය නැවතත් ඕෆ් වෙනවා. ඒ කියන්නේ ඒකේ කටයුත්ත නිමා වෙනවා. මේ සඳහා සැකසුණු සුවිශේෂී වූ ඉතාමත් ගැඹුරු පද්ධතියක් මෙම ක්‍රමයේ සහිත මෝටර රථවල පාවිච්චි කරනවා. මෙතෙන්දී අපි දැක්කේ ඉලෙක්ට්‍රොනික ඉන්ජෙක්ෂන් සහිත මෝටර රථයක කොහොමද මේ පද්ධතිය නිර්මාණය වෙලා තියෙන කියන එක විතරයි. ඊළඟට මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන පෙට්‍රල් සැපයුම දුන්නාට පස්සේ අතිරික්ත පෙට්‍රල් ප්‍රමාණය මෙන්න මෙතන තියෙන රෙගුලේටරේ මගින් පාලනය කරලා නැවතත් ටැංකියට යොමු කරලා තියෙනවා. මේ රෙගුලේටරෙන් තමයි මේ පම්ප් එකෙන් නිෂ්පාදනය කරන පීඩනය නිසි අගයක තබා ගන්න. අපි හිතමු එන්ජිමකට ඕනේ නම් PSI 38ක පීඩනයක්. ඒ PSI 38ේ පීඩනය මේ රෙගුලේටරේ මගින් පාලනය කරලා ඉතිරි පීඩනය ටැංකියට මුදා හරිනවා. ඉතින් මේක ටිකක් සංකීර්ණ පද්ධතියක්. අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන ආකාරය. මේ ඉන්ධන පද්ධතියේ සැකසුම සඳහා විශාල වූ ඉලෙක්ට්‍රොනික කොටස් ගණනාවක් එකතු කරලා තියෙනවා. ඒක ඉතාම සංකීර්ණ පද්ධතියක්. අදටත් මේ වෙනකොටත් ඉලෙක්ට්‍රොනික ඉන්ජෙක්ෂන් කියන පද්ධතිය තමයි ලෝකේ පාවිච්චි වෙන්නේ. හැබැයි එතනදී දත්ත කීපයක් ලබා ගන්නවා. අපි ඒවට කියනවා ඉන්පුට්ස් කියලා. ඒ ලබා ගන්නා ඉන්පුට්ස් මගින් නැත්නම් ඒකට අපිට අවශ්‍ය කරන ඉන්පුට්ස් ටික ලබාගෙන ඊළඟට පරිගණක කොටසක් මගින් තමයි පෙට්‍රල් පාලනය සහ එන්ජින් සඳහා අවශ්‍ය කරන ඉග්නිෂන් පාලනය ලබා දෙන්නේ. මේ ඉන්ජෙක්ටරේ ක්‍රියාත්මක වෙන විවිධ, ඒ කියන්නේ එන්ජින් එක ක්‍රියාත්මක වෙන වේගවලදී විවිධ වේගයන්, ඒ වගේම එන්ජිමට ලැබෙන භාරයන් අනුව නිකුත් කරන පෙට්‍රල් ප්‍රමාණය පාලනය කරන්නේ තනිකරම පරිගණක කොටසකින්. ඒ නිසා ඉතාමත් නිවැරදි කාබ්‍රේටරේක අපි දැකපු ඒ අවාසිදායක තත්ත්වයන් අපි උදාහරණයක් විදිහට කතා කළා. උදෑසන පණ ගැන්වීමේදී කාබ්‍රේටරේකින් දකින්නට තියෙන අර අවාසිදායක තත්ත්වය. ඒ වගේම වැඩි භාරයක් ලබාගෙන යනකොට එන්ජින් එකේ RPM එකත් එක්ක වෙනස් වෙන බලපෑම. මේ සියලු දේවල් මේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් කියන පද්ධතියෙන් ඉවත් කරලා නිර්මාණය සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ සඳහා විශාල වූ දායකත්වයක් ලබා දෙනවා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදේ. ඉතින් අපිට ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදේ හදාරද්දී මේවාට සම්බන්ධිත කොටස් වලට වෙන වෙනම අධ්‍යයනයක් ලබන්නට ඔයාලට හැකියාව ලැබෙනවා. නමුත් අපි මෙතෙන්දී කතා කරන්නේ මෝටරත් එක්ක ඉන්ධන පද්ධතිය නිසා අපි මූලිකත්වය දීලා තියෙන්නේ ඒ ඉන්ධන පද්ධතියේ ඉන්ධන සැකසුම කෙසේද සකස් වෙලා තියෙන්නේ කියලා. අපි බලමු ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් නැත්නම් විදුලිමය ක්‍රියාකාරීත්වයනුත් ඉන්ධන පද්ධතියක ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අර කාබ්‍රේටර එක අපි දැකපු පටිපාටියට සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. මේ අවශ්‍ය කරන සිලින්ඩර් ග්‍රාණය හැටියට මේ මං කිව්ව වගේ ඉන්ජෙක්ටර්ස් පෙන්වම් කරනවා. එතකොට ඒ ඉන්ජෙක්ටර්ස් මගින් ලබා දෙන ඉන්ධන වලින් එන්ජිම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ඉන්ධන ලබා දෙන්නේ අවශ්‍ය කරන අනුපාතයට අනුව. ඒ කියන්නේ එන්ජින් එකේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන ප්‍රමාණයට පමණක් ඉන්ධන මිශ්‍ර කරනවා වාතයත් සමගින්. අපි කතා කළ විදිහටම ඒක පරිගණක පද්ධතියක් මගින් තමයි සිද්ධ වෙන්නේ. ඒ එන්ජිමේ ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව නිසි මාත්‍රාවකින් මේ ඉන්ධන පද්ධතියේ සකස් කිරීම අපිට බලන්න පුළුවන්. මේ තියෙන ඒ හා සම්බන්ධ සෙසු විදුලිමය කොටස් ඇක්සලරේටර් පෑගෙන ප්‍රමාණය දැක ගන්නට තියෙනවා. ඊළඟට එන්ජින් එකේ වේගය දැනගන්නට ඕනේ. අද ගන්නා වූ එන්ජිමට අද ගන්නා වාතය මැන ගන්නට ඕනේ. මේ ආදී වශයෙන් විවිධ ක්‍රමවේදයන් වලට තමයි මේ පරිගණක පද්ධතිය
ක්‍රියාත්මක වෙලා ඉන්ජෙක්ෂන් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ මෝටරත් එක සකස් කරලා තියෙන පරිගණක පද්ධතිය තමයි මේ අපිට දකින්නට දෙන්නේ. ඉතාමත් සංකීර්ණ වූ කොටසක් මේ පරිගණක පද්ධතිය මගින් තමයි මේ සියලු කාරණා විශ්ව සිද්ධ කරන්නේ. මේ තියෙන ඉන්ජෙක්ටර් ඔබට දැක බලා ගන්නට තිබුණා. ඒ පරිගණක පද්ධතිය මගින් ලබා දෙන දත්තයන් වලට අනුව තමයි මේ ඉන්ජෙක්ටර් වල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. මේ තියෙන ඉන්ජෙක්ටර් හතර ක්‍රියාත්මක වෙන විදිය එන්ජින් ක්‍රියාකාරීත්වයේ අනුව එන්ජිමේ වේගය සහ භාරය අනුව මේ නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක් අපිට දකින්නට පුළුවන්. ඉලෙක්ට්‍රොනික ඉන්ජෙක්ෂන් ක්‍රමයේ පෙට්‍රල් පම්පේ තියෙන ටැංකි ඇතුළේ නම් ඒක ගිනිගන්න අවශ්‍යක් නැද්ද? හොඳ ප්‍රශ්නයක්. ඉන්ධන ටැංකියක් තුළ සකස් කරලා තියෙන මේ වගේ විදුලි මෝටරයකට විදුලිය සැපුවාම ඒක ගිනිගන්නවා කියන එක මතුවෙන්න පුළුවන් ගැටලුවක් තමයි. හේතුව පෙට්‍රල් වල මේක ගිල්වා තැබීමේදී අධික උෂ්ණත්වයට පත්වීමේදී සහ මෙම ක්‍රියාකාරී බ්‍රෂ් කොටස් අතරින් ඉන්ධනය පෙට්‍රල් ඉන්ධනය ගලාගෙන යනකොට ස්පාර්ක්යක් ඇති වෙනවා. එතකොට එතනදී ගිනි ගන්න පුළුවන් කියන මතය ඇත්ත වශයෙන්ම ඇති වෙන්න පුළුවන්. නමුත් ගිනි නොගන්නේ පෙට්‍රල් වල ගිල්ලා තබන මෙම පොම්පය ගිනි ගැනීමට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රතිශතය ඒ පෙට්‍රල් තුල නොමැති නිසා. නමුත් මෙය පෙට්‍රල් වල ගිල්වා තබන තාක්කල් ඒ ගැටලුවෙන් අපි නිදහස්. ක්‍රමක්‍රමයෙන් මේ පෙට්‍රල් පොම්පය ඉන්ධනවලින් නිරාවරණය වෙන්න පටන් ගන්නකොට ඒ පොම්පයට ලැබෙන ඔක්සිජන් ප්‍රතිශතය වැඩි වෙනවා. ටැංකියේ ඉන්ධන ප්‍රමාණය අඩු වෙනකොට ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ යනවා. එතනදී කිසියම් අවධානයක් තිබුණත් නිෂ්පාදකයෝ ඉතාමත් පරීක්ෂණ මට්ටමින් මෙය එසේ නොවන බවට නිර්දේශ කළා හමාරයි. ඉතින් මේ පොම්පය ගැන කතාවක් කළොත් ගිනි නොගත්තා වුණත් මේ ටැංකිය තුළ මෙම ඉලෙක්ට්‍රික් පම්ප එක පාවිච්චි කිරීමේදී ඉතා ඉහළ පීඩනයකට පත්වන නිසා මෙහි ක්‍රියාකාරීත්වයට දක්වන සහයෝගයක් විදිහට අපි ඉන්ධන මට්ටම ඉතා මේ පම්ප එක වැහෙන මට්ටමින් තියාගන්නට ඕනේ. ඒක අපි එලිමහනේ අපිට නොපෙනෙන නිසා නිෂ්පාදකය දක්වලා තියෙනවා ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් සහිත මෝටර රථයක පෙට්‍රල් ටැංකියේ අවම පෙට්‍රල් ලීටර 15ක්වත් රඳවාගත යුතුයි. ඒකත් හොයාගන්නට බැරි නම් ටැංකි කාලක් ටැංකියෙන් කාලක ප්‍රමාණයක් පෙට්‍රල් රඳවා ගැනීමෙන් මේ පම්ප එක කියන්නේ පෙට්‍රල් පොම්පය අධික උෂ්ණත්වයට පත්වීමත් ඒ වගේම බ්‍රෂ් ස්පාර්ක් වීම නිසා ඇතිවන අනතුරුදායක තත්ත්වයන් වළක්වා ගැනීමටත් හේතුවක් වෙනවා. ඒ නිසා ගිනි ගැනීමේ ඉඩකඩක් මේ විදුලි මෝටරය තුළ නැහැ. අපි අද සාකච්ඡා කළේ මෝටර රථයක ඉන්ධන පද්ධතිය වෙනුවෙන් සම්ප්‍රදායික නැත්තම් මෝටර රථ නිෂ්පාදිත මුල් කාලයේදී භාවිතා කරපු කාබුරේටරයක තාක්ෂණය නිෂ්පාදනය වෙලා තියෙන ආකාරය භාවිතාවේදී ඇති වූ ගැටලු සහ ඒ වෙනුවෙන් නිර්මාණය කරපු ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් පෙට්‍රල් එන්ජින් සඳහා යොදාගෙන තිබුණු ආකාරය. ඉතින් ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන මාතෘකාව තමයි ඉන්ධන පද්ධතිය යටතේ ඩීසල් ඉන්ධනය සහ ඩීසල් ඉන්ධනයේ විදුම් ක්‍රම සහ ඒ ආශ්‍රිත පද්ධතිය නිර්මාණය වෙලා තියෙන ආකාරය. ඩීසල් ඉන්ධනයක් කියන දේ පෙට්‍රල් ඉන්ධනයක් වගේ දහනය කිරීමට හැකියාවක් නැහැ. පෙට්‍රල් ඉතාමත් පහසුවෙන් වාෂ්ප වෙනවා, ජ්වලන උෂ්ණත්වයට පත් වෙනවා. නමුත් ඒ වගේම ඩීසල් එන්ජිමක් ඒ ආකාරයෙන් අපිට එන්ජිමක් තුළ දහනය කිරීමේ හැකියාවක් නැහැ. ඩීසල් එන්ජිම තුළ දහනය කිරීමට එය අධි සම්පීඩිත මාධ්‍යක ඉතාමත් කුඩා කොටස් වලට කඩලා ස්ප්‍රේ කරන්නට අවශ්‍යයි. ඒ සඳහා විශේෂිත සැකසුණු කියන්නේ විශේෂයෙන්ම සැකසුණු පද්ධතියක් තියෙනවා. ඉන්ජෙක්ටර් පම්ප එක, ඩීසල් ෆිල්ටර් එක, ඒ වගේම ඩීසල් ඉන්ජෙක්ටර් එක, කම්බෂන් චේම්බර් එක මේ ආදී වශයෙන් කොටස් කීපයකට බෙදලා ඩීසල් ඉන්ධනය ස්වයං චලන උෂ්ණත්වයකට පත් කරලා එන්ජින් තුළ දහනය කිරීම සිද්ධ කරනවා. ස්වයං චලනයට පත් කිරීමත් ස්වයං ජලනය සිදු කිරීමත් ඒ වගේම ඒ සිදු කරගන්නා වූ උපකරණ පිළිබඳවත් අපේ ඊළඟ සාකච්ඡාව වෙනවා. ඩීසල් ඉන්ධනයක් එන්ජිමත් තුළ දහනය කිරීමට විශේෂිත නිර්මාණයන් කීපයක් සිද්ධ කරලා තියෙනවා. අපි ඒකට කියනවා ඩීසල් ඉන්ජෙක්ටර් පම්ප් කියලා. ඩීසල් ඉන්ජෙක්ටර් පොම්ප ගත්තාම ඒ පොම්ප වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. සාමාන්‍ය අපි කන්වෙන්ෂනල් ඩීසල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එක ගැන තමයි මුලින්ම කතා කරේ. මේ තියෙන සම්ප්‍රදායික ඩීසල් ඉන්ජෙක්ෂන් ක්‍රමයක්. ඒ ක්‍රමයේ යටතේ ඩීසල් ඉන්ධනය මෙන්න මේ පම්ප් එක මගින් ඉන්ධන පොම්පයට ලබා දෙනවා. කියන්නේ ටැංකියේ සිට එන ඉන්ධන ෆිල්ටරය මගින් පෙරලා ඊළඟ අවස්ථාවේදී මේ පොම්පය මගින් ඩීසල් ඉන්ජෙක්ෂන් පම්ප් එක වෙත ලබා දෙනවා. මේ තියෙන ඒ ඉන්ධනය ගැලරියකට ලබා දෙන ස්ථාන. ඊළඟට
එන්ජිමත් සමග සම්බන්ධ වීම සඳහා මේ ඩීසල් පොම්පේ මෙන්න මෙතන කප්ලින් එකක් සහිතව සකස් කරලා තියෙනවා. එන්ජින් එක කැරකෙනකොට මේ පොම්පය මෙන්න මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනකොට මේ තුල තිබෙන ප්ලන්ජර්ස් ක්‍රියාත්මක වීම නිසා අදාළ සිලින්ඩරයට අනුව ඩීසල් පීඩනය කිරීම සිද්ධ වෙනවා. මේ තියෙන්නේ එක් එක් සිලින්ඩර් සඳහා නිර්මාණය කරන මේක අපි ගත්තොත් සිලින්ඩර් 6ක එන්ජිමක් සිලින්ඩර් 6ේ එන්ජිමේ සිලින්ඩර් සඳහා බෙදා හැරෙන ඩීසල් නල තමයි මේ තියෙන්නේ. අපි මේ වර්ගයට කියනවා මේ ඩීසල් නල එක පෙළට පිහිටුවා තිබෙන නිසා ඉන්ලයින් වර්ගය කියලා. එක පෙළට කියන අදහසේ ඉංග්‍රීසි තේරුම තමයි ඉන්ලයින්. මේ කියන්නේ එකක් පසුපස එකක් සඳහන් කරලා තියෙනවා. නමුත් මෙතනදී ඉතාමත් නිවැරදිව ඩීසල් ඉන්ධනය මෝටර රථයේ සිලින්ඩර් සඳහා සැපයෙනවා. මේ ස්ථානයෙන් නිකුත් වෙන ඩීසල් මෙන්න මේ වගේ ඩීසල් ඉන්ජෙක්ටරයකට ලබා දෙනවා. ඒ කියන්නේ මේකත් මේකත් අතර නලයක් තියෙනවා. ඒ නලය මෙයා පීඩනය කරලා යවන ඩීසල් මේ ඉන්ජෙක්ටරය තුලින් මෙන්න මේ නොසල් එක හරහා දහන කුටීරය තුළට ස්ප්‍රේ කරනවා ලබනවා. ඒ කියන්නේ ඉතාමත් සිහින් කුඩා කොටස් වලට කැඩලා ඇටමයිසේෂන් වෙච්ච ඩීසල් තූකරණයට ලක් වෙච්ච ඩීසල් කම්බෂන් චේම්බරය තුළට විදීම නිසා අධික පීඩනයට ලක් වෙලා තියෙන වාතය අධික උෂ්ණයට පත්ලා තියෙන වාතය තුළ මෙම ඩීසල් ගිනි ගැනීමට ලක් වෙනවා. කිසිදු බාහිර උපකරණයක් නොමැතිව මෙම ඩීසල් දහනය සිද්ධ වෙනවා. එතනදී එක්තරා විශේෂ සිද්ධියක් තියෙනවා. මේ එන්ජිමේ ඩීසල් එන්ජිමක චූෂණ පහරේදී පිස්ටනය පහළට ගමන් කරන අතරේදී එන්ජිමට ඇදගන්නේ වාතය පමණයි. නමුත් අපි අර පෙට්‍රල් එන්ජිමේ දැක්කා වාතය සහ ඉන්ධන මිශ්‍රණයක් විදිහට තමයි ලබා ගන්න. නමුත් මේ ඉන්ධන පද්ධතිය තුළ කියන ඩීසල් එන්ජිමක ඉන්ධනය සක්ෂන් ස්ට්‍රෝක් එකේ නැත්තම් චූෂණ පහරේදී එන්ජිම ලබා ගන්නේ වාතය පමණයි. ඊට පස්සේ ඒ වාතය අධික සම්පීඩන තත්ත්වයට පත් කළාට පස්සේ සම්පීඩන පහර අවසාන භාගයේදී මෙන්න මේ ආකාරයෙන් සම්පීඩනය වුණු ඩීසල් ධාරාවක් මේ ඉන්ජෙක්ටරය තුළින් එන්ජිමේ කම්ප්‍රෙෂන් රේෂියෝ එක අනුව ඒ දහන කුටීරය තුළට විදුණු ලබනවා. එතනදී කිසිදු බාහිර බලවේගයක් නොමැතුව ඉන්ධන දහනය සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී අපි දැක්කේ මේ ඉන්ලයින් කියන පොම්පේ ක්‍රියාකාරීත්වය. මේ ඉන්ලයින් පොම්පේ එන්ජිමට සම්බන්ධ කරලා තියෙන්නේ කම්ප්‍රෙෂන් රේෂියෝ එක අවසානය. ඒ කියන්නේ සම්පීඩිත පහරේ අවසානයේදී මේ ඩීසල් විදින ලෙස. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය පටන් ගන්නේ සම්පීඩන පහරේ අවසාන හරියේදී. මේ ප්ලන්ජර් එක මගින් සම්පීඩනය කළා, මේ ගැලරි එකේ තියෙන ඩීසල් සම්පීඩනය කළා, මෙන්න මේ නල මාර්ගය ඔස්සේ ඉන්ජෙක්ටරයට යවලා ඩීසල් ස්ප්‍රේ කරන ලබනවා. ඊළඟට ඒ වගේම තවත් ඉන්ජෙක්ටර් පොම්ප විශේෂයක් තියෙනවා. අපි මේ කතා කළේ ඉන්ලයින් කියන පොම්ප වර්ගය. ඊළඟට මෙතන අපි දකිනවා විශේෂයක්. මේකට අපි සිංහලෙන් කියනවා භ්‍රමක වර්ගය නැත්නම් රොටරි වර්ගය කියලා. මෙතෙන්දී අපි දැක්ක එක පෙළට මෙතන තියෙනවා වක්‍රාකාරව නැත්නම් රොටරි පොම්පයක් කියලා අපි කියලා කියනවා. මෙතනදී විශේෂත්වය තමයි නිර්මාණයේදී ඇතිවන ඉඩකඩ ප්‍රමාණයේ වෙනසක් තියෙනවා. දැන් මේ මෙතනදී තියෙන වාසිදායක තත්ත්වය තමයි මේ එක ප්ලන්ජර් එකක් දෝෂ සහිත වුණොත් මේ ඉන්ජෙක්ටර් පොම්පේදී අනිත් සියලුම ප්ලන්ජර්ස් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ රොටරි වර්ගයේදී ඒ එකම ප්ලන්ජරය තුලින් තමයි මේ සියලුම මෝටර රථයේ ඉන්ජෙක්ටර් සඳහා ඩීසල් සැපවීම සිද්ධ වෙන්නේ. මෙතනින් තමයි මේ ඉන්ජෙක්ටර් පොම්පේ කරකවන්නේ. අපි මුහුර්තන චක්‍ර ගැන කතා කරද්දී ඒ පිළිබඳව කතා කළා. එන්ජිමක මුහුර්තනය සකසනවා කියලා කියන්නේ කුමන අවස්ථාවේදීද මේ ඩීසල් නිසලස විදීමට අවශ්‍ය වන්නේ. අන්නේ අවශ්‍යතාවය තීරණය කරලා තියෙන නිෂ්පාදකයෝ ඒ නිෂ්පාදකයන්ගේ දත්තයන් වලට මේ සම්බන්ධ මේ අක්ෂයට සම්බන්ධ රෝදය සවිකරාට පස්සේ ඒ ඩීසල් පොම්පේ ක්‍රියාත්මක වෙලා මේ ඇතුළත තියෙන ප්ලන්ජරය මගින් මේ සිලින්ඩර වලට අවශ්‍ය විදිහට ටයිමිං කියලා කියනවා මුහුර්තන චක්‍රයට ආශ්‍රිතව ඩීසල් විදුණු ලබනවා. ඩීසල් පොම්පේට අපි ඩීසල් ලබා දෙනවා මෙම ස්ථානයේ. මේ ස්ථානයේ ලබා දෙන ඩීසල් මේ පම්ප් එකේ හෙඩ් එකට ගමන් කිරීමට අවශ්‍යය ලැබෙනවා මෙන්න මේ සොලනොයිඩ් ස්විච් එක හරහා. ඒ කියන්නේ අපි ස්විච් එක ඔන් කරාට පස්සේ තමයි මේ රොටරියට නැත්නම් ඒ භ්‍රමකයට ඩීසල් ලැබෙන්නේ. ඒ තියෙන ඉලෙක්ට්‍රිකල් උපකරණේ මේකේ සියුම් සද්දයක් එන ස්විච් එක ඔන් කරනකොට ටික් කියලා සද්දයක්. ඒතකොට ඒ ස්විච් එක ඔන් වෙන සද්දේ කියන්නේ මේ සොලනොයිඩ් එක ඔන් වුණාට පස්සේ තමයි මේ පොම්පේ ක්‍රියාකාරීත්වය පටන් ගන්න. එතකොට අපි විශේෂයෙන් නම් දෙකක් කිව්වා. මේ තියෙන ඉන්ලයින් වර්ගය, මේ තියෙන්නේ රොටරි වර්ගය. ඩීසල් විදුම් පද්ධතියක ප්‍රධාන නියමුවන් දෙදෙනා ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්.
ඉතින් මේ ඊළඟට ඉන්ජෙක්ටරය ගැන කතා කළොත් මේ රොටරි වර්ගයේ ඉන්ජෙක්ටරයත් ඉන්ලයින් වර්ගයේ ඉන්ජෙක්ටරයත් යම්කිසි නිර්මාණාත්මක වෙනසක් තිබුණා වුණත් ක්‍රියාකාරීත්වය ගත්තාම ඉතාමත් සමානයි. මේ තියෙන මේ ස්ථානය මෙන්න මේ ස්ථානයෙන් තමයි ඩීසල් එළියට විදුණු ලබන්නේ. අපිට ඉන්ජෙක්ටර එක ක්‍රියාකාරීත්වය පැහැදිලිව අපිට රූප සටහනක් මගින් වීඩියෝ දර්ශනයක් මගින් ඉදිරියේදී සාකච්ඡා කරන්නට පුළුවන්. මේ තියෙන්නේ ඩීසල් ඉන්ජෙක්ටර එක දල සටහනක්, දල සාමාන්‍ය පොදුවේ පාවිච්චි කරන ඉන්ජෙක්ටර එකක්. ඉන්ලයින් පොම්පය, රොටරි පොම්පය සහ ඩීසල් ඉන්ජෙක්ටරය. අපි ඊළඟට බලමු ඩීසල් කන්වෙන්ෂනල් පද්ධතියක, එකන කන්වෙන්ෂනල් පද්ධතිය සහ ඩීසල් ඉන්ජෙක්ටර එක ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි කතා කරපු ඩීසල් මෝටරතේ ඩීසල් ඉන්ජෙක්ටරේ මේ තියෙන්නේ යාන්ත්‍රික කොටසක් විදිහට දකින කොටස. ඊළඟට අපි කිව්වා මේක මේ වඩා පැහැදිලි කරගන්න මෙන්න මේගේ දර්ශනයකින් අපිට පුළුවන් කියලා. මේ ඉන්ජෙක්ටරේ මේ තියෙන්නේ බඳ, සම්පූර්ණම ඉන්ජෙක්ටරේ මේ තියෙන්නේ එන්ජිම ඇතුළට සවි කරලා තියෙන කොටස තමයි මේ තියෙන්නේ, තුඹුරු පැහැෙන් දිස් වෙන කොටස. මේ තියෙන්නේ ඉන්ජෙක්ටරේ ඩීසල් ස්ප්‍රේ කරන තැන. එතකොට අපි බලමු මේක සිද්ධ වෙන විලාසය. මේ තියෙන්නේ ඉන්ජෙක්ටරේට ඩීසල් ඇතුළු වෙන ස්ථානය. අපි මේ ඉන්ජෙක්ටරෙන් ගත්තොත් මෙන්න මේක මේ තියෙන්නේ මේ ඉන්ජෙක්ටරේට ඩීසල් ඇතුළු වෙලා මෙන්න මේ මාර්ගය ඔස්සේ මෙන්න මේ ස්ථානෙට ඩීසල් ගමන් කරලා ස්ථිරව නියත පීඩනයකින් ඩීසල් තියෙනවා. එතකොට මේ තියෙන පීඩනය අර කතා කරපු ඉන්ජෙක්ටර් පොම්පේ මගින් එක්තරා ස්ථානයකදී වැඩි කරනවා. ඒ කියන්නේ ඩීසල් ස්ප්‍රේ වෙන අවස්ථාවේ මෙන්න මේ ඉන්ජෙක්ටර් පොම්පේ මගින් අපි අර කලින් දුටු ආකාරයට මේ පද්ධතිය තුළ තියෙන පීඩනය ක්ෂණිකවම වැඩි කරනවා. නියත පීඩනයකින් තියෙන ඩීසල් ක්ෂණිකවම වැඩි කිරීමේදී මෙන්න මේ නීඩල් එක මෙහාට තල්ලු වෙන්න බලපානවා. හේතුව තමයි මේ ඩීසල් ගිහිල්ලා මෙතන හිර වෙලා තියෙනකොට මේ නොසල් එක ළඟ මේ ඩීසල් එළියට යන්න විදියක් නැතුව හේතු වෙලා තියෙන්නේ. එතකොට මේ ඇතුළත පීඩනය වැඩි වෙනකොට මේ නොසල් එක මෙන්න මේ ස්ප්‍රින් එක මේ අපිට ඉරි වලින් පේන්නේ දුන්නක්, ඒ දුන්නේ ආතතිය අභිබවාගෙන මේ පැත්තට තල්ලු වෙනවා. ඒ තල්ලු වෙනකොට මෙන්න මෙතන තියෙන සිදුරෙන් ඩීසල් ස්ප්‍රේ වෙන්න පටන් ගන්නවා. මෙතනින් ඩීසල් ආවා, මේ ප්‍රමාණය මෙතෙන්ට ඇවිල්ලා ඩීසල් පීඩනය නැවතිලා තියෙනවා. එක්වරම ඉන්ජෙක්ටර් පොම්පය මගින් දක්වන පීඩනය නිසා මේ නොසල් එක මේ අතර තල්ලු වෙලා මේ ඉන්ජෙක්ටරේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ තියෙන එම යාන්ත්‍රික ඉන්ජෙක්ටරය මේ ඇතුළු වෙච්ච ඩීසල් මෙන්න මේ ස්ථානයේ එන්ජිමේ දහන කුටීරය තුළට විදුණු ලබනවා. ඉතින් ඒ ක්‍රියාකාරීත්වය තමයි අපි කන්වෙන්ෂනල් ඩීසල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එක බලාපොරොත්තු වෙන ඩීසල් විදුම් ක්‍රමය. මෙන්න මේ සාමාන්‍ය විදුම් පද්ධතියක් සහිත ඩීසල් ඉන්ජෙක්ටරයක අපි ඊළඟට බලමු මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ක්‍රියාත්මක වෙනකොට මෙතනින් ඩීසල් ස්ප්‍රේ වෙන්නේ කොහොමද කියලා වීඩියෝ දර්ශනයක් නරඹමු. මේ තියෙන්නේ නලය තුළින් ඩීසල් ගලාගෙන එනවා. මේ ගලාගෙන ඇවිල්ලා මෙන්න මේ නොසල ආශ්‍රිත තැනදී නැවතිලා ඩීසල් පොම්පේ මගින් ඇති කරන පීඩනය නිසා මේ නොසල් එක පසුපසට තල්ලු වෙනවා. මේ තියෙන්නේ ඒ පොම්පයෙන් දක්වන අධිපීඩිත මේ ඩීසල් ධාරාව. ඒ ධාරාවේ බලපෑම නිසා නොසල් එක මේ පැත්තට එනවා. ආවට පස්සේ මේ සිදුරු තුළින් ඩීසල් එළියට විදිනවා, නැත්තම් කම්බෂන් චේම්බරය තුළට විදිනවා. මේ තියෙන්නේ ඒ ඉන්ජෙක්ටරේක ක්‍රියාකාරී අවස්ථාවක්. පීඩිත ඩීසල් නිසා මේකෙන් ඩීසල් විදලා ඉතුරු ඩීසල් ප්‍රමාණය මෙන්න මේ නොසල් එක හරහා නැත්තම් මේ ප්ලන්ජර් එක තුළින් නැවතත් රිටර්න් ලයින් එකට, නැත්තම් ඒ වැඩිපුර ප්‍රමාණය ටැංකිය වෙත ගමන් කරනවා. මේ තියෙන්නේ ක්‍රියාකාරී අවස්ථාවක්. අපි මෙතන ඒ වැඩිපුර ඩීසල් මේ නොසලය තුළින් මේ ආපස්සට ඇවිල්ලා මෙන්න මේ එලිමහන් කවුලෝ තුළින් පිටත් වෙලා ටැංකියට යනවා. ඒ තමයි සම්ප්‍රදායික නැත්තම් කන්වෙන්ෂනල් ඩීසල් ඉන්ජෙක්ටරයක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන ආකාරය. සම්ප්‍රදායික විදුම් ක්‍රමයේ ඉන්ජෙක්ටරයක සිදුරු වල අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි හෝල් ටයිප්, ඒ කියන්නේ සිදුරු සහිත ඉන්ජෙක්ටරයක. ඊළඟට තියෙනවා පින්ටල් ටයිප් කියලා. ඒ කියන්නේ ඒකේ සියුම් තොඩකින් තමයි ඩීසල් විදුණු ලබන්නේ. මේ හෝල් ටයිප්, මේ තියෙන්නේ පින්ටල් ටයිප්. ගොඩක් වෙලාවට අපි ඉදිරියේදී ඉගෙන ගන්න අර කොමන් රේල් ක්‍රමවලදී, ඒ වගේම ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ක්‍රමයේදී මෙන්න මේ හෝල් ටයිප් කියන ක්‍රමය තමයි පාවිච්චි කරන්න. අපි ඉදිරියේදී කතා කරනවා මොකද්ද ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන්, මොකද්ද ඉන්ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් කියලා. කියන්නේ මේ තියෙන ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ක්‍රමයේදී ඩීසල් විදුම සිද්ධ කරන
ඉන්ජෙක්ටර් නොසල් වර්ගයේ හෝල් ටයිප් මේ තියෙන ඉන්ඩිරෙක් ඉන්ජෙක්ෂන් ක්‍රමයේදී ඩීසල් විදුලි ලබන ක්‍රමය වන පින්ටල් ටයිප් අපි මේ වීඩියෝ එකකින් දකිනවා ඒ ආකාර දෙකේම ඩීසල් විදින ආකාරය කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේ තියෙන හෝල් ටයිප් එකේදී ඩීසල් එන්ජිම තුල විදින ආකාරය ඊළඟට අපිට දැක ගන්න පුළුවන් මේ තියෙන හෝල් ටයිප් එකේදී මේ කීප පැත්තකට ඩීසල් විදුණු ලබනවා ඒ වගේම පීඩනය ඉතා ඉහළයි මේ තියෙන්නේ පින්ටල් ටයිප් නොසල් එකක් ඒ කියන්නේ ඉන්ජෙක්ටරේ අවසාන කොටසේ තියෙන පින්ටල් ටයිප් නොසල් එකක් අපි කලින් කතා කළා වගේ මේවා තියෙන්නේ ඉන්ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් සහිත ඩීසල් මෝටර් රථවල මේකේ ස්ප්‍රේ එක අර වගේ සිදුරු විශාල ප්‍රමාණයක් නැහැ තනි ස්ථානයකින් තමයි ඩීසල් විදුණු ලබන්නේ ඒක කෙලින් ඒ කියන්නේ අපි කියනවා ස්ට්‍රේට් ස්ප්‍රේ සිස්ටම් එකක් කියලා අපි ඒක බලමු විදින ආකාරය කොහොමද කියලා පින්ටල් ටයිප් නොසල් එකකින් ඩීසල් ස්ප්‍රේ වෙන ආකාරය තමයි මේ අපි වීඩියෝ එකකින් මේ දකින්නේ මේ තියෙන අර කලින් දැකපු කිහිප පැත්තකට විදීම වෙනුවට එක ස්ථානයකට පමණක් ඩීසල් ස්ප්‍රේ වෙනවා නමුත් ඊටාම සියුම් කොටස් වලට කැඩලා තමයි ස්ප්‍රේ වෙන්නේ ඒ වගේම වැඩි පීඩනයක් අවශ්‍ය වෙන්නේත් නැහැ මෙන්න අපි කතා කළා ඉන්ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ක්‍රමය ඒ කියන්නේ ඒ අපි කතා කරපු ඉන්ජෙක්ටර් වර්ගයේ මෙන්න මේ එන්ජින් වර්ගයට තමයි පාවිච්චි කරන්නේ ඉන්ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ක්‍රමය මොකද්ද කියන අපි ටිකක් පැහැදිලිව කතා කරමු අපිට මේ රූපේ පැහැදිලිව දකින්න තියෙනවා ඉන්ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ක්‍රමයක් කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියලා අපිට මේ රූපයෙන් බලා ගන්න පුළුවන් මේ සකස් කරලා තියෙන්නේ ඩීසල් ඉන්ජෙක්ටරය අපි සම්ප්‍රදායික ක්‍රමයේදී භාවිතා කරනවා පෙට්‍රල් එන්ජිමක නම් කෙලින්ම එන්ජිම තුලදීම තමයි කියන්නේ සිලින්ඩරය තුලදීම තමයි ඉන්ධනය වාතය මිශ්‍රණය තමයි දහනය වුණේ නමුත් මේ ක්‍රමයේදී ඩීසල් ඉන්ජෙක්ටරයෙන් ඉන්ධන විදුණු ලබන්නේ මේ සිලින්ඩරය තුලට නෙමෙයි මෙන්න මේ වගේ පිටතින් තවි කරපු යම්කිසි කොටසක් තුලට ඩීසල් ස්ප්‍රේ කරනු ලබනවා ඒ වගේම බාහිර බලවේගයක් මගින් බාහිර උපකරණයක් මගින් එම චේම්බරය උෂ්ණත්වයට පත් කරන ලබනවා ඒ කියන්නේ අපි ඒකට කියනවා හීටර් ප්ලග් කියලා මේ චේම්බර් එක හීටර් ප්ලග් එකකින් රත් කරලා අවසාන ක්‍රමයේදී අවසාන භාගයේදී මේ ඉන්ජෙක්ටරේ මගින් ඩීසල් විදුණු ලබනවා එතකොට ඩීසල් ඉන්ධනය දහනය වීමට පටන් ගන්නෙ මෙන්න මේ කුටීරය තුල දහන කුටීරය තුල මෙතනදී දහනය ආරම්භ වෙලා ඊට පස්සේ තමයි සිලින්ඩරය තුලට ඉන්ධනය දහනය වීම ආරම්භ වෙලා බලය ලැබෙන්නේ ඒ කියන්නේ බලපහරේ අවසානය සිද්ධ වෙන්නේ සිලින්ඩරය තුල වුණාට ඉන්ධනය දහනය ආරම්භ වෙන්නේ මෙන්න මේ චේම්බර් එක තුල ඒකට අපි කියනවා ඉන්ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් සිස්ටම් එතකොට එතනදී ඉන්ජෙක්ටරේ පීඩනය ඉතාම අඩුයි ඒ වගේම ක්‍රියාකාරී හඬ ඉතාම අඩුයි නඩත්තු වේදමත් ඊට සාපේක්ෂව අඩුයි අපි බලමු ඊළඟට ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වල ක්‍රියාකාරීත්වය කොහොමද කියලා මේ තියෙන්නේ ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ක්‍රමයේ ඩීසල් ඉන්ජෙක්ෂන් පද්ධතිය. ඒ කියන්නේ මෙතනදී වෙනත් ස්ථානයක ඉන්ධනය දහනය වෙලා සිලින්ඩරය තුලට ගමන් කරන්නේ නැහැ. කෙලින්ම සිලින්ඩරය තුලම තමයි ඉන්ධන දහනය සිද්ධ වෙන්නේ. මෙතනදී තියෙන විශේෂත්වය තමයි මේ ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් එන්ජින් වල පිස්ටනේ යම්කිසි හැඩයේ වෙනසක් නිර්මාණය කරලා තියෙනවා. ඒ හැඩයේ වෙනස ඒ තුල තමයි මේ ඩීසල් ඉන්ධනය දහනය වෙන්නේ. එතකොට සිලින්ඩරය තුලටම මේ ඉන්ජෙක්ටරේන් ඩීසල් විදුණු ලබනවා. ඒ කියන්නේ ඒ නිසා තමයි අපි එකට කියන්නේ ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් කියන්නේ කෙලින්ම සිලින්ඩරය තුලට ඩීසල් විදුණු ලබනවා. පෙර හීට් කිරීමක් නැත්නම් අර තාප පුලිඟු කියලා අපි කියලා කියන්නේ හීටර් ප්ලග්ස් මේ ඉන්ජිමේනේ. මේ ඉන්ජෙක්ටරේ පීඩනය ඉතාම ඉහළයි. කෙලින්ම සිලින්ඩරය තුල දහනය වෙන නිසා අපි ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් කියලා ඒක හඳුන්වනවා. මේ තියෙන්නේ ඒ පද්ධතියට අයත් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වර්ගයේ එන්ජිමක ඩීසල් ඉන්ධන දහනය වන ආකාරය. හොඳ ප්‍රශ්නයක් කියමු නා. නවීන මෝටර රථ සඳහා පාවිච්චි කරන ඩීසල් එන්ජින් වෙනුවෙන් පාවිච්චි කරන ෆිල්ටරයේ කන්වෙන්ෂනල් ටයිප් නැත්නම් සාම්ප්‍රදායික ක්‍රමයේදී පාවිච්චි කරන ඩීසල් ෆිල්ටරයේ නිෂ්පාදනයේ සහ මුලින්ම වෙනස්. හේතුව CRDE නැත්නම් කොමන් රේල් ඩීසල් ඉන්ජෙක්ෂන් පද්ධතිවල භාවිතා කරන ඩීසල් ෆිල්ටරයේ ඇතුළත නිර්මාණයේ වෙනස්. ඒකේ ඒ පාවිච්චි කරන කොලේ නැත්නම් පේපර් එලිමන්ට් එකේ ශක්තිමත්භාවය වැඩි. කන්වෙන්ෂනල් පද්ධතියේදී ඩීසල් ප්‍රයිමරි සිස්ටම් එකේදී නැත්නම් ඩීසල් ඇදගන්නා පද්ධතියේ වැඩි පීඩනයක් නොමැති නිසා සාමාන්‍ය අඩු මිල නැත්නම් ඒ වගේම ඒ කොලේ ශක්තිමත්භාවයේ අඩු ෆිල්ටර් අපිට පාවිච්චි කරන්න පුළුවන් වුණත් කොමන් රේල් පද්ධතියක් සහිත නවීන මෝටර රථයක් නම් නවීන මෝටර රථ කියන්නේ ඩීසල් ඉන්ජෙක්ෂන් පද්ධතිය සහිත එන්ජිමකට පාවිච්චි කරන ඩීසල් ෆිල්ටරේ අනිවාර්යයෙන්ම වෙනසක් තියෙනවා. ඒකේ නිෂ්පාදිත
කොලිටි එක අනිවාර්යයෙන්ම වෙනස්. ඒකේ පේපර් එක සාමාන්‍ය කන්වෙන්ෂනල් පද්ධතියකට වැඩිය ශක්තිමත්. එහෙම නොවුනොත් ඒ කොලය දියවිලා ගිහිල්ලා ඒ පවතින පීඩනයට ඔරොත්තු දෙන්නේ නැතුව ඩීසල් ෆිල්ටරේ තියෙන පේපර් එලිමන්ට් එක දියවිලා ගිහිල්ලා ඉන්ජෙක්ටර් රේල් එකේ හිර වෙලා අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන දේ තමයි කොමන් රේල් සඳහා භාවිත කරන ඩීසල් ෆිල්ටර් එක සම්ප්‍රදායික ඩීසල් පද්ධතියක් සඳහා පාවිච්චි කරන ෆිල්ටරයට වැඩිය නිෂ්පාදනය සහ නිර්මාණයෙන්ම වෙනස්. අපි කතා කළේ ඩීසල් විදුම් පද්ධතියක් යටතේ සම්ප්‍රදායික ඩීසල් විදුම් පද්ධතියක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ ඉන්ධන විදුම් පද්ධතිය යටතේ මේ ක්‍රමවේදයත් දැන් මේ වෙනකොට මෝටර් රථ තුළින් ගිලිහිලා අවසන්. නැවත තාමත් අපි පද්ධති සහිත මෝටර් රථ පාවිච්චි කරත් මෝටර් රථ නිෂ්පාදිත සමාගම් නැවතත් පරිසර දූෂණ අර්බුදයට මුහුණ පාලා තියෙනවා. ඒ නිසා මේ සම්ප්‍රදායික ක්‍රමවේදයේ යටතේ ක්‍රියාත්මක වන ඩීසල් විදුම් පද්ධති අලුත් මෝටර් රථ සඳහා නැත්නම් මේ නවීන මෝටර් රථ සඳහා පද්ධති වලින් ඉවත් වෙලා ගිහිල්ලා ඒ වෙනුවට අතිනවීන ඉලෙක්ට්‍රොනික උපාංග සහිත කොමන් රේල් කියන ඉලෙක්ට්‍රොනික ඉන්ජෙක්ෂන් පද්ධතිය නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ අපි දුටුව කිසිදු උපකරණයක් ඒ වෙනකොට ඒ ඩීසල් විදුම් පද්ධතිය තුළ නැති වුණත් ඒ ආකාරයෙන්ම ඉතාමත් නිවැරදිව දුම නැති සාර්ථක එන්ජින් නිෂ්පාදනයේ නිෂ්පාදකයෝ දෙනවා. එතකොට ඒ ක්‍රියාවලියේදී අපිට විශාල මාතෘකා කීපයක් තියෙනවා කතා කරන්න. නමුත් අපි කෙටියෙන් සටහන් කරනවා මේ ඩීසල් විදුම් ක්‍රමය වෙනුවට නවීන මෝටර් රථවල පාවිච්චි කරන ඩීසල් විදුම් පද්ධතියට කියන නම තමයි කොමන් රේල් ඩීසල් ඉන්ජෙක්ෂන්. ඒක අපි අකුරු වලින් සටහන් කරනවා නම් CRDI කියලා කියන්නේ කොමන් රේල් ඩීසල් ඉන්ජෙක්ෂන්. ඒ ක්‍රමයේදී මේ පාවිච්චි කරාට වැඩිය පද්ධතිය සංකීර්ණයි, ඒ වගේම ක්‍රියාකාරීත්වය ඉතාමත් සුමටයි, පරිසර දූෂණය අවමයි, ඉන්ධන පරිභෝජනයේ ඉතා විශිෂ්ට වෙනසක් දකින්නට පුළුවන්. PSI 1800කට වැඩි ප්‍රමාණයක පීඩනයක් ඒ ඩීසල් කොමන් රේල් ඉන්ජෙක්ෂන් ක්‍රමයේදී පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීම නිසා ඩීසල් වල නොදැවුණු කාබන්, ඒ කියන්නේ නොදැවුණු ඩීසල් සයිලන්සරය තුළින් පිටත් වී යෑමේ හැකියාව අවම කරලා තියෙනවා. ඒ අධිපීඩිත ඩීසල් සිලින්ඩරය තුළ ක්‍රියාත්මක වීම සහ දහනය වීම නිසා සියලුම ඩීසල් අංශු ඔක්සිජන් සමග මිශ්‍ර වෙලා දහනය වීමට භාජනය වෙන නිසා පරිසර දූෂණය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් එම පද්ධතියන් තුළ ඇති වෙන්නේ නැහැ. ඒක තමයි දැනට ලෝකයේ මේ වෙනකොට සොයාගෙන තියෙන අති නවීන ඩීසල් ඉන්ජෙක්ෂන් පද්ධතිය CRDI, නැත්තම් කොමන් රේල් ඩීසල් ඉන්ජෙක්ෂන්. ඉතින් මේ පද්ධති ගැන කතා කරනකොට තවත් දෙයක් නොකියම බැහැ. නිසි කලට නඩත්තු කළ යුතුයි. ඉන්ධන පද්ධතියක් නිසි කලට නඩත්තු කරන්න ෆිල්ටර් මාරු කළ යුතුයි. ඒ වගේම එන්ජින් ටියුන් කරනවා කියලා අපි කියලා කියන්නේ මේ කතා කරපු පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන විදුම් පද්ධති කීපෙම නිසි නඩත්තුවකට ලබා දීම, නිෂ්පාදකයන්ගේ දත්තවලට සකස් කිරීම, ෆිල්ටර් මාරු කළා, අවශ්‍ය කරන පීඩනය සපයලා, ඒ වගේම කාබන් සුද්ධ කළා, අවශ්‍ය කරන සාත්තුව ලබා දීම තමයි අපි එන්ජින් ටියුන් කරනවා කියලා කියන්නේ. එසේ නොකිරීමෙන් මේ පද්ධතිය නිසි ක්‍රියාකාරීත්වයෙන් ක්‍රියා නොකිරීම සහ පරිසර දූෂණය ඉහළ යාමේ අවධානමකුත් තියෙනවා. ඉතින් දරුවනේ, අපි අද කතා කළේ මෝටර් රථයක ඉන්ධන පද්ධතියන් පිළිබඳව. ඉතාමත් වැදගත් මාතෘකාවක් ඔයගොල්ලන්ගේ තාක්ෂණ වේදයේ විෂය යටතේ දෙවන පාඩමේ එන මෝටර් රථයක නැත්නම් ස්වයංචලන තාක්ෂණ වේදයේ ඉන්ධන විදුම් පද්ධති සම්බන්ධයෙන් තමයි අපි මේ අද ජාතික පාසලේ සාකච්ඡා කළේ. මේ පාඩම තුළින් මං හිතනවා මේ තාක්ෂණ වේදයේ හදාරන මේ දරුවන්ට ඉතාමත් යහපත් ආකාරයේ දැනුමක් ලැබෙන්නට ඇති කියලා. ඒ වගේම වැඩිදුර මේ වගේ පාඩම් මාලාවක් එක්ක අපි රිවිෂන් පාඩම් වලින් නැවතත් හමු වෙනවා. ඒ වගේම තවත් දවසක ජාතික පාසලේ පාඩමක් එක්ක මේ දරු දැරියන් එක්ක අපි හමු වෙන බලාපොරොත්තු වෙයි. අදට අපි මේ පාඩම අවසන් කරනවා. ඔබ සැමට ආයුබෝවන්.